හි වස පඩමදා ඩ සංගරరන්න රයි ැබර ින්නත් සෞදර සදුරයන අප සිරදධ නාම අප ර න ම්පා ాන් මේ ින් කම පරම ගాබී භ ධර්ම දේශනා පමනස වදධරීමට වඩම කරාව ි ගන. පසිල්ද නම ර ටම ප සිලද තිසන සහිත පංසිල පිට ඉන්නන තුරුව ඒ පරම ගම්බීර අවිතරර්ම දේශනාව දෙ සාවධාර්නසිට. සාධූ සාධ සා කවනාාගන්තේ ගුණබර සත්පුල ස පින්ං ුවත්න තිසේන සහිතය පංචසීල සම්පත්තියේ පිහිටන්නට නමස් කාඩී කියන්න. සාධූ සාධ සාදු නමෝතස් භගවොත්තු අරහතෝ සම්මා සම්බුද්දස්.

बुद्धां शरणं गच्छामि द्वितीयं पि धर्मन् शरणान् गच्छामि तृतीय धर्मं शरणं गच्छामि द्वितीयं पि सङ्घन् शरणान् गच्छामि ते सङ्घं शरणं गच्छामि तृतीयं पि बुद्धन् शरणान् गच्छामि तथैव बुद्धं शरणं गच्छामि ඇතියම් පිදම්මන් සරනන් ගච්චමි සරංග්ා තැතියම්පි සංගන් සරනන් ගච්ඡමි තියම්පි සංහන් සරණංගච්ා ඉසරෙන ගමනන් සම්පන්නන් අමභන්තේ පානතිපාතවේරමනි සික්කාපදන් සමා අදමි පනති පත්තා වේරමණේ සික්කාපදන් සමාධය අදින්නාදානාවේරමනී සික්කාපදන් සමාධියමී අදිින්න අදාන වෙෙරමනී සික්කාපදන් සමාධ්‍යන් කාමි සුමිච්චාචාරවරමනී සික්කාපදන් සමාධියමි අපේ සු විච්චාචාරා විරමණී සික්කාපදන් සමාධයාමේ මුසාබදාවරමනී සික්කාපදන් සමාධයාමීසාබාධවරමණී සික්කාපදන් සමාධයාාමේ සුරමීරේ මච පමා දට්ට නාවේරමනි සික්කාපදන් සමාධියමි සුරමර මච්චපමාව දට්ටා නාවේරමණී සික්කාපදල් සමාධිය මීතිසර නෙසහිත වූ තිසරන සහිත පංචසීලය පච ස මාර්ද පල නිවං අවබෝධවීම පිණිසම ඒතු ඒවා ඉසණ සදදීම් පංචසීලන් දම්මන්සාදුකන් සුරක්කි තංකත්වා අප මාදීන සම්පන් දතමන් සදු සද සමන්තචකවාලේ සු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජසේ සුනන්තු සගමොක්කදම් දම්্ම සവෙනකාලු අයබදత දම්্ම සവෙනකාලු අයන් බදత දම්ම සവනකාු අබදత නමුठසේ බගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ බගවෙතු අරහතු සම්මා සම්බුද්ධස නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස කවුණාවන්ත ගුණපර සත්පුරුස පින්වටනී පින්වන්ත අබුඩාභහි පදංචි අපේ පින්වත් දාමක ගමගේ මහත්මානම් එදාඇබර මහත්මේ සාති ගමගේ මහත්ම පපුුණ්්‍යවන්ට දායකත්වේ දරමින් සිදුුකරවුන් ලබන අභිධර්ම දේශනා මාදාවි අදට නියමිත ඇත්තෑ හතර වන පත්‍රිකාවයි දේශනා කරන්න සූදානම් වෙන්නේ ද ත්මපුර පදිංච සුපින්වත් ්‍ර්‍යාපාරික ජයිලා පෙමසිංහ මැතිදුම් ඇතිනේ දූ දරුවවා නිර්මාණය කළ මිනිපුර අමාසාධය තප වනාදන්නසේ නාසනය සිට අපත් අප සිස්සේ අපනකේ පඥාසර පොලි හාමුතුත් මේ විදිට සම්බන්ධ වෙනවා. සත්පුරුස පින්වර්ත්නී දෙ ඔය ඇත්තු පරමාර්ත ධර්මවලින් සිත සිතත්න චෛතසික ධර්ම දෙකේ කියා කාරීත්‍යයේ ස්වභාවයක් දීව මනුල්ස බ්‍රහ්මලූකවල හැටි එක සක්වලක තියන භූමි කිස්සක සෑ ආකාරයකම ආයුස ස්වභාවයක් විස්තර සියල්ලම දැන ඉගෙනගෙන රූප පරමාර්තයට ආවා. රූප උපකූම විසේ අටක් තියෙනවා. ඒ අට විසි රූප දැන ඉගෙනක ඇත්තා දැන් ඔන්න රූප පවතින විදිහ ඉගෙන ගන්න සූදානන් වෙන්නේ කොහොමද රූප ඇතිවෙන්නේ කොහොමදේ ඇතිවුණු රූප පවතින්නේ. රූප හටගන්න රූප ආරම්භ වන විදිහ කොහොම දෙක්ක භවයක කෙනෙ කුපදිනකොට ඒකිනාට රූප ලැපෙන්නේ. අද පාඩමේදී ඒ ගැන උගන්නනවා. රූප හටගන්න විදිහ උගන්නන්නේ යෝනික්‍රම අනුව. නිි කළ කියන්නේ සීරුම සත්වයූ උපත්වය ලබනකම. හැම සත්වයෙක්ම මේ ලෝක උපදිනකම හතරයි තියෙන්නේ. එකක් අන්ඩජ අනත්්‍යක ජලාගුජ අනිත්්‍යක සංසේදජ අනිකෝ ූපපාතික. මේ ලෝකෙ යම්තාවක් සත්වයෝ ඉන්නවාද ජලයේ බොඩබිමේ අහසේ පොළවී මේ සක්වල පුරා මේ සක්වලින් එපිටට ඈත් එපිට තැන්වල ටි ලක්‍ෂයාසක්ව ලෝකධාතුවේ මොන තරන්නා සත්‍යපමාණයක් ඉන්නවාද ඒ ඉන්න සියලුම සත්වයින්ගේ උපපත්ය ඔන්නයි රෝනි හතට අනුවෑ සිද්ධ වෙන්නේ. අන්ඩජ ජලාබුජ සංසේදච ඕපපාතික. අන්ඩජ කියල කියන්නේ ඔය ගැරැඩිඒ වගේම නයිං විවිධාකාර සර්පයෝ වගේම ඔය කුරුල්ලු ඒ වගේම මුහුදේ වැව් අමුණුුවල ගංගාවල ඉන්න මාලුන් මේ විදිහට බිත්තරවලින් උප්පත්වය ලබනාය. එතාරවුන් කුකුලං වගේ කිකිලියන් වගේ ඒ විවිධාකාරය බිත්තරවලින් උපදින කට්ටිය අන්්ඩජ විදිහටයි හඳුන්වන්නේ. මේ ලෝක බිත්තරවලින් උපදින සත්තු අතිවිශාල පමාණයක් ඉන්නා. අඩිගුලක් ගත්තත් වේ තුඹසක් ගත්තත්ඒවගේම තව ගසුඩ ඉන්න සත්තු ගත්තත් වතුරීන සත්තු ගත්තත් බිත්තරවලින් උපදිනාය අපිට හැම්ම තැනක දිම හම්බ වෙනවා. ඉට පස ජලාබුජ කට්ටිය. ජලාබුජ කියල කියන්නේ මනුස්සයෝ හරාක් අස්වයින් මූවාන් මෙ වගේ සියුපාකට්ටිය මේ විදිහට මේ මවුකුස ඇතුළේ ගර්භාසයක උපත්තිය ලබන කට්ටිය දැ මී අන් ගත්තට පස්සේ එවගේම විවිධ සත්තු ගත්තට පස්සේ ඒ කට්ටිය මවුපියන්ගේ සුකඩිම්භ සංශේචනයන් සිදුවන ඒ ගර්භාසයේ වැදෑම හා ඇසුරේ අම්මාගේ සරීරයේ උණුසුමෙන් රූප පැසවමින් ආධනී අම්මා අනුභව කරපු ආහාරයේ රස වූචාවෙන් යැපෙමින්. ඒ උදවිය මිනිස්සුනම් මාස දහයකට අසන්න කාලයක් අනිත් උදවිය ඒ ඒ ඇගේ උපාතිය සහ පරමාාවසවලට ගැලපෙන විදිහේ තියෙන අඩුවැඩි කාල ඉන්නවා. අලින් වගේ සත්තු විවිධ සත්තු. එතකොට වැදෑමහ ඒ වස්තකෝසේ නැත්තං වැදෑ මහයේ ගරභාසේ, ඒ උපත්තිය ලබන සත්වය හඳුන්වන්නේ ජලාබුජ කට්ටිය කියලා. ඊට පස්ස ඊළඟට සංසේදජ සත්වයෝ. සංසේදජය කියලා කියන්නේ කුණුබිම් තෙද්බීෙන් කාණ පල්ලේ උපත්තිය ලබන කට්ටිය. දැන් ඔය ඇත්තවෝ යම් දවසක මානයට පත් වනාම ඔබේ මලකුණේ සංසේදජ සත්වය අතිවිශාල ප්‍රමාණයක් පහල වෙනවා. ඒ වගේම ඔය ඇත්තෝ නිවසට වියන්නගේ නෑ විධාකාර මාළු එලවලූ ඔය වගේ දේවල් නරක්වෙනකොට ඒවාගේ විශාල සත්වය ප්‍රමාණයක් පහළ වෙනවා වතුර පල් වෙනකොට ඒවගේම කොල නරක්වෙනකොට මල්කුණු වෙනකොට පළතුරු වර්ගකුණු වෙනකොට ඒවගේම කෑමබීම නරක්වෙනකොට ඒ වගේ තැන්වල කුණබීන්ට ටෙත්්බන් කානුපල්ලේ උපත්තිය ලබන විශාල සත්‍රමාණයක් ඉන්නවා ඊට පස්සේ අන්තිම සත්වයෝනික මේ ඕපපාතික කට්ටිය. ඕපපාතිකයෝ කියල කියන ඉබේ පහළ වන කට්ටිය. ඒ ඇගේ කර්මවල හැටියට කරමානුරූපව විබේම තමයි උපාත්තිය ලබන්නේ. දැන් දීව ලෝකවල දෙවරු ගත්තහම ඕපාතික පිරිසක්. බ්‍රැහ්ම ලෝකවල බ්‍රහ්මියෝගත්තහම ඕෝපාතික පිරිසක්. එතකොට විවිධාකාර ප්‍රේත කොට්ටාස යක්ෂ කොට්ටාස ගත්තාහම නරකයේ කට්ටේ ගත්තතාහම අසුරේය ගත්තාහම ූපපාතික සත්වයෝ. සතරාපාය තෝපාතික ඉන්නවා දීවලෝක බ්‍රහ්මලෝකවල තෝපාතිකඉන්නවා. මේ විදිහට ඕපපාතික සත්වයෝ විසාල ප්‍රමාණයක් පහළ වෙනවා. අද ඕපපාතික සත්වය මෙතනී මැවුනට පාසේ ඊට පාස අන්ඩජ විදිහට උපදින්න පුළුව. අද අන්ද ජෝහිපත්ලා ඉන්න කෙනා මෙතනින් මෙ ගියාට පාස්සේ ඉට පස් ජලාබුජෝ උපදින්න පුළුවන් හරියට ගගරා පොකුණවුරෙ හිටියාර ගෙම්බ ඉන්පාස දීවලෝක උපත්තය ලැබෝ වගේ ඕපාතික වෙන්නක් පුළුවන්. ඒවගේම අද අන්ඩජය ජලාබුජ සංසේජ ෝප අතිකට්ටිය හෙට නැවතත් ඒතැන්වලින් වෙනස්ස අහපවන්ඩ ජලාබය සංසේජෝද ඕෝපාතිකොය හතරකමය කොයි විදිහකට හරි උපපත්තිය ලබනවා. එතකොට මේ හැමෝගේම රූප සියල්ලම ගත්තහම කාමලෝකයේදී ප්‍රවෘත්ති කාලයේද තමයි ලැබෙන්නේ. එතකොට මේ රූප උක්කෝම භූමි කොළහගත් අහම කාමභූමි කොලහේදී ප්‍රවෘත්ති කාලයේද ලැබෙනවා. සංසේර්ජයකත්තියට ඕපාති කට්ටියට චක්කු සෝත ගහනජීවහා කාය භාවවත්තු කියන දසකහත ප්‍රතිසන්දිි හිතත් එක්කම් පහළ වෙනවා. ඒ ඇගෙන් සමහර කට්ටියට චක්කු සෝත ගාන භාව දසකයක් ලැබෙන්න්නෙත් නැහැ. මේ රූප ඔක්කෝම කාමලෝකයේ ජීවත්ව ඉන්නකොට. ජීවත්ව ඉදන්න කාලසීමාව තුදදී එයට ලැබෙනවා. රූප හැම එකක්ම. සංසේජ කටයකෙන් කුණුබිම්ටත්මෙන් කාණුපාලය උපත්තිය ලබන කර්තියට. ඕපාතික ඉබේම පහළ වන කට්තියට ඒ අඇයගේ ඇස්න කාණනාස් දිව සරීරයේ ස්ථී පිමි බව ඒවගේ හෝදවස්තු රූපය මෙන්න මේ දසක හත. මේ රූප කලාප දස්ස කහත ප්‍රතිසන්ධි හිතත් එක්කම තමයි ලැබෙන්නේ. කියන්නේ පටව්‍යාපෝතේචවායෝ වන්න ගන්ධ රස්සෝජා ජීවිතන්දිය රූපැත් එක චක්කු දසකය. ඒවගේම සෝතගාන ජිවහාකාය භාව වත්තුකනො දසකහත. අර පටව්‍යාපූතේචෝවායූ වන්න ගන්ධ රස්ෝජා ජීවිතන්දිය කියන ඔය නවේට මේ චක්කු ප්‍රසාදයේ සෝතත්ප්‍රසාදයේ ගානප්‍රසාදයේ ජිවහාකාය බාව වත්තු කියන, ඒ රූප ැබුණහාම ඉවොක්කෝම දහයි දයාවට පස්සේ ඒ වගේ දසකහතත් තියෙනවා. මේ දසකහත ප්‍රතිසන්ධිය සිද්ධ වෙන කොටම ඒ අයට ලැබෙනවා. සංසේලජ කට්ටියටයි ඕ පාති කට්ටියටයි. ඒයගෙන් සමහර කට්ටයට චක්කු සෝත ගාන භාව කියන දසකයක් ලැබෙන්නේ නැහැ. සමහර ඇයට ඇස්සල පෙනීම, කංවල ඇහීම නාසයේ ගඳසුවන් දැනීම ස්ති අද්ධ පුලුසේද්ද කියනෙවා ලැබෙන්නෑ. නපුන්සකට්ටයට ස්ථී පුරුස භාවරූපය ලැබෙන්නේ නැහැ. උපපත්තියෙන්මය අන්ද ගොලවාදී වන අයට චක්ව සෝත ගනාදී ලබෙෙන් නැහැ. සමර සත්වයින්ට සමහර ඉන්ද්‍රියන් නොලැබෙනවා කියල කියන්නේ ඒ අයගේ ප්‍රතිසන්ධිය ලබාදන කර්මයේ දුරුවල කමිනොත් වෙන්න පුළුවන්, එතනින් අතර වෙන්න අතීතයේ කරගෙන් තියෙන අකුසල කර්මයක් හින්දා ඒ ඉන්ද්‍රයධර්ම පහලවීම වැලැක්වීමෙන් වෙන්නක් පුළුවන්. එතකොට සමහර කට්ටියයට චක්කු ඉන්දය සෝතීන්දය වගේ සමහරි ඉන්්‍රියධර්ම ලැබෙන උපතිම්ම. උපතින්ම ඒ වගේ අහේතුක සුගති උපත්ති ලබන කට්ටියට එහෙම ඒ ඉන්ද්‍රිය දනම ලැබෙන් නැතිවෙන්න හේතු අතර එකක් තමයි ප්‍රතිසන්ධිය ලබාදන කර්මයේ දුරුවලකම ඒක්. අනිත් එක තමයි පෙරසංසාරය කළගෙන් තියෙන අකුසල කර්මවල විපාක විදිහට ඇඒ කර්ම විපාකයෙන් මේක ලැබෙන එක වැලකිලා තියෙනවා. ඔය විදිහට සමහර කට්ටියට සමහර ඉන්ද්‍රීයන් ලබෙන් නැහැ. එතකොට මේ දසකවලින්, චක්ුදය ලැබුන් නැතිකට්ටිය අන්දයු. දැන් ඇස්වල ප්‍රසාදරූපේ උපතිම්ම පහළවුන් නැත්තං අර මවකුසට ඇවිල්ල ගර්භාසය මිනිස්ු අතරීද්දී ඒ ගර්භාසය දින හැත්තෑ හතේද චක්කු දැසකයේ සෝදදසකයහෙම ලැබෙන් ඕනේ. ඒක ලැබෙන් නැතුවගියානං ඒකට්ටිය අන්දයි. ලැබෙන් නැතුව අන්න හේතුව පතිසන්ධිය ලබාදුන්ව කර්මයේ දුරුවල කමහරේ නැත්තම් පෙරසංසාරයක නොලැබෙන විදිහට කළගෙන් තියෙන පාපකර්මයක විපාකහරි. එතකොට චක්කුදස්සකේ ලැබුන් ඇැතිකට්ටිය අපි හඳුන්වන ජාති අන්දයෝ කියලා. ජාති අන්දයෝකයන උපපත්ති අන්දයෝ. නැන් සමහර කට්ටයටට චක්කුදසකේ තියෙනවාහබයි උපදිද්‍ය ඇස්පේෙන්න ැ එයුුණට උපරේසන් වගේ දෙයක් කරලා, ඒගේ ඒ පැෙනීම ගන්න පුළුවන්ග තන චක්පු රැසකේ ලැබිලා තියෙනවා නමුත් කර්ම විපාකයකින් දුක්වි ඳන සැසිලා තියෙනවා ඒ වගේම කුසල් විපාකයකින් ඒකෙනගේ ඇස්පේන යම් යම් සැත්කම් කටයුතු සිදු කරන්න පුළුවන්කම ලැබිල තින සමහරයට මොනම සැත්කමක් මොනව දෙයක් කලාවත් ඒ උපතින් අන්දකම කිසේත්ම නැති කරන්න බැහැ. ඒකට හේතුව පෙර සංසාරිකරගෙන් තියෙන ඒ අකුසරකාර්මයක විපාක ආදියහින්දා. සෝතදසකේ ලැබුන් නැතිකාට්ටිය බිහිදිය අය. භාාවදසකේ ලැබුන් නැතිකට්ටිය නපුන්සෙක්කට්ටිය ගානදසකේ ලැබුන් නැතිට්ටිය ලේසියෙන් දැනගන්න පුළුවන්කමක් නෑ හරි අප සිද්ධයි මේ ගණසුවදේ දැනින් නැති ගානදසකේ ලැබෙන් නැතිකට්ටිය. ගානදසකේ ලැබෙන් නැති අයත් ඉන්නවා. චක්කුදසකය ලැබුන් නැත්නං ඒ අය අන්දයු. සෝදදසකයේ ලබුුණන් නැත්නං ඒ කට්ටිය බිහිරෝ. භාව දැසකේ ලැබුණන් ඇත්නං ඒ කට්ටිය නපුංසකයෝ. ගානදසකේ ලැබුුණ ඇති කට්ටය මේ ප්‍රකටවාපට දැනගන්න ලේසිවෙනෑ එක ගඳ සුවන්න සම්බන්ධ කාරණාවක් නිසා. පෙරසංසාරයේ කළගෙන් තියෙන කර්මකිව්වාම දැම්මේ ඔබ ජීවත්ති ඉන්න කොට විල තැන්වල විවිධ පලාාතල විවිල රටවල්ලල ඉන්නකොට ඔබ කරන සතුමැරියෙන් සොලකංකිරීමදී කඩාගන්න හැමසිලි පදේක විපාක. ඔබ කරගන්න හැම පාපකර්මයක විපාක ඊළගබවයේ උපපත්තියේ අන්ද ජලාබජ සංසේදක කියන තැන තැංවලට පත්වීමට වගේම මේ අන්දගොල බිහිරි මන්ද බුද්ධිකාදී තත්ත්වලට පත්ත එන්නත් පදාන කාරනා වෙනවා. ඒවඔය ඇත්ත දැන් ඇස් කරගත්ත කණමවල අනාගත විපාක. රඒ කට්ටියත පිංවවෙනී චක්කු සෝත ගහන භාව කියන දසරක හතරම දුගති අහේතුක, සුගති අහේතුක සංසේජ සත්වයාට සමහර වෙලාවට ලැබෙන් නැහැ. සමහර සත්වයින්ට චක්කු සෝත ගහන භාවකින දසක හතරම ලැබෙන්න්නේ. දසක හතරම ලැබෙන් නැති ඇස්සර පෙනීමකාංවල ඇහීම ගණසුවන් දැනීම ඒ ස්ත්‍රයාාපුරුසයෙක් නොවී නපුන්සගේක්වීම මෙන්න මේ කියන තත්වලට දුගති හේතුක කට්ටියත් පත්වෙනවා. සුගතිය හේතුක මනුස්්‍යයෝ විරිිපාතික සත්වයෝ අතර ඉන්න අයත් ඕකට වැටෙනවා සමහරය. සංසේදජ සත්වයෝ කුණුබියන්ට එත්්බීෙන් කාුණුපාල්ලය උපාතිය ලබන එහෙම සත්වයන්ටත් චක්වු සෝතය ගහන භාව කියන දසක ටික ලැබෙන්න හැ සමහර පණෝ සමර කු මේ කොල රඩු කොල රොඩුවල එෙම ඇතිවනකත්තිය. පල්ලවනු වතුරවල ඇති වනකට්ටය සමහර ඔය අඹගෙදි විවිධ පළතුරුුවල කෑමබීම්වල නරක් වුණු තැන්වලු උපත්තය ලබන ඒකට්ටියයගේ සමරුන්ට චක්කු සෝත ගාන වගේම ස්තියක්ද්ද පිරිමියද්ද කියන භාව දසකත් ලැබෙන්න්නේ නැහැ. එපිටි පැස්සේ අයගේ කර්මචකාරණා පතිසන්දී විඤ්ඥානයේ කවුණු තියෙන්නේ. සමහර දුගට ෝපාතික සත්වයින්ට. චක්කව සෝත භාාවදසක ලැබෙන්න හැ. එතුොව ගානදසක ලැබෙන් නැති ඕ ලැබනො ලැබෙන ඕපපාතිකයං නැති බව අපේ මේ අභිධානම පොත්වල සඳහාන් වෙනවා. සමහර දුගති අහේතුක ඕපපාතිකයෝ ඉන්නවා ඒ දුගති අහේතක ඕපපාතික ඉන්තර්. ඒ යන නරකප්‍රේත, අසුරවාගේ තැන්වල ඉන්න සතර අපපාඉන්න ඒ දුගති අහේතුක ඉබේ පහළ වෙච්ච කට්ටියට චක්කු සෝත භාවදසකයෝ ලැබෙන් නැහැ. ඒ ඇයට ගානදසකේ නොලැබෙන ඕපපාතිකයන් නැහැ කියලා සඳහන් වෙනව එකන ඕපපාතිකයින්ට ගහන දසකය ලැබෙනවා. ආධිකල්පික ඕපපාතික මිනිස්සුන්ට භාවදසකය නොලැබීම ඇරෙන්න්න. සුගතියේ ඕපපාර්තිකයින්ට දසක හානියක් නැහැ. ඒකයාන ආධිකල්පික ඕපාර්තික මිනිස්සු මිනිස්සු අතරත් මුලිම් ආභාසර ්‍රහ්ම ලෝකයහෙම ඇවිල්ලා උපාතිය ලබනකොටේ මුලින්ම උපදින මිනිස් ෝපාතික මනිස්සුනේ. එතකොටේ මුලින්ම පහළ ව විිස්වයි විනාස් වෙලා අහපව් මේ හැදිලත් හැදවින් තියෙනකොට. මිනිස් ජනාවාසයේ පහළවෙද්දි ඒ පහළවන ඕපාතික මිනිස්සුන්ට භාවදසක ස්තියාද පිරිමියෙන්ද කියන භාවදසකේර ලැබෙන් ඇතිකම ඇරන්න. සුගතියේ ඕපපාතිකයින්ට දසකහානියක් නැහැ. සුගතිවල උපත්තිය ලබන ඕපාතිකයින්ට දසකහානියක් නැහැ සංසේරජ සත්පයෝ ඉපදිල්ලා ටිකෙන් ටික වැඩෙන්න ගන්නවා. ඕපපාතික සත්වයෝ සම්පූර්ණ සරීර පහළ වෙලා තමයි උපත්තිය ලබන්නේ. ඕපපාතිකව කෙනෙක් ඉපදුනාට පස්ස ඒ අයහරිට සංසේලජ කට්ටියය අන්ඩජ ජලාබුජ කට්ටිය වගේ ටිකෙන්ටික වැඩෙන් හැ ඕපාති කට්ටියට අංග සම්පූර්ඩ සරීර ලැබිල තමයි ඒ කට්ටියගේ උපත්තිය වෙන්නේ. මවකුසේ සයනය කරනහින්ද, අ්ඩජ ජලාපජ සත්වයින්ට ගර්භසායකෝ කියලා කියනවා. දැන් මනුස්ස හෝ එහෙමනැත්තං විිත්තරවලින් උපදින සලු සතතය හෝ අලිංහරි විසුනකයින් හරි මීියන් හරි ඔය මොනම සත්වයෙ ගත්තත්. ඒකට්ටිය අම්මාගේ ගර්භය තුළ මාත්‍රු ගර්බය තුළ යම්කාලයක් ඉන්න වෙනවා. ඒ ඉන්නවනෙහින්දා ඒ අන්දජ ජලාබුජ බිත්තරවලින් උපදින ඒ වගේම ඕපපාතික මේ ගරබාසයෙන් උපත්තිය ලබන ඒ සත්වයමු අපි හඳුන්වනව තාව නමකින් ගර්භසායික සත්වයෝ කියලා. හොඳයි එතකොට කියන්න බලන්න ඔක්කෝම සත්වය උපදින යෝනි කීයක් තියනවද. හර කියන්න බලන්නේ හතර අන්ඩජ ජලාපුජ සංසේජිත ඔප පාක්තික අන්ඩජ කියන්නේ කාටද විර වි ලින් හ පති මොන වගේ අයද කුරුල්ලන් මාලුවන් වගේ ස එතකොට ජලාපුජ කියන්නේ ජ තෙතා තෙත්බි මාස්ත න ම ක ප මොන වගේ කට්ටේදන් ගවයන් නශ්පයන් වගේ ජය සංසේදචි කියන්නේ එත්්බම්වෙල මා මොන වගේ කට්ටියද පානුවන් වගේ ඕපපාතිෙක් කියල කියන්නේ කර්මානු ඉතව ඉබේ හටගන්නා හ වෙන මොන වගේ කට්යක කොයි වගේ තැන්ුල දිය පහල වෙත්. ්මයන් අප සතරපාත නරකය වගේ ප්‍රේත අසුර වගේ තැන්ට එටමට අනිත්තිකත්ේ වගේ මතක තියාගන්න. සංසේදච ඕපාතික සත්වීන්ට වගේ ගර්භසායික සත්වීන්ට බොහෝ රූප කලාප ලැබෙන් නැහැ. දැන් සංසේදී සත්වීන්ට ඕපපාතික සත්වීන්ට කුණුබිම්තෙත්බීෙන් කාණුපාල පරණයටයි ඉබේම පහළ වන අයටයි වගේ අර ගර්භයක් තුළ වැඩෙන කට්ටට අන්දර් ජලාබුජ ඒ බිත්තරවලින් මේ වගේ වැදෑමහින් උපත්්‍ය ලබන සත්ත්වයන්ට බොහෝ රූප කලාප ලැබෙන්නැහැ. ඒ අයට මවකුස පතිසන්දය ලබනකොටම ලැබෙන්නේ කාය භාව වස්තුකීන දසකතුන. බිත්තරවලින් වේවා, ගඩබාසයක සුකඩිම්බ සංසේචනයන් ඇසුල්ට ඒ පහළ වන ඒ අයට වේවා ඒ අය පතිසන්ධී විඤ්ඥානය පහළ වෙන කොටම මව්පියන්ගේ සුකඩිම්බ සංසේජනයන් ඇසුරෙන් ඒ අයට ලැබෙන්නේ කායදසකයයි භාාවදසකය වස්තු දසකයි යැන රූප කලාපතුුණ රූපතිහා ලැබෙනවා. එක රූප කලාපයක තියන රූප දහය කියන්න බලන්න ශුද්දශ්ටකය පටවහා පූති ජෝවායෝ වර්ණ ගන්ද රස ඕෝජජීවිත ජීවිතන්්‍රිය තක්වු දර්ශකයනම් චක්කු ප්‍රසායසා එතට මේ වගෙනත් භාවදසකය සමහර කට්ටට ලැබෙන් නැහැ ාාවදසක ලැබෙන් ඇතිව වෙනකු නපුංසක සත්‍යය වෙනවා මිනිසුන් අතර එහමනා අනිකු සත්‍ය අතරත් එහෙම. ඒක අට්ටයට චක්කු සෝත ගාන ජීව්හා දසකයෝ පෞෘත්ති කාලයේ පහළ වෙනවා. ඒයදැන් ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ. ප්‍රතිසන්දීනං චෘතියදක්වා අතරමඟ පවතින කාලයක් තීරවානේ ඒ පවතිද ජීවතන කාලයේදී ඒයට චක්කු සෝත ගහන ජීව්හා කියන දසකයෝ ලැබෙනවා. අන්ඩජ ජලාගුජ කට්ටියය බිත්තරවලින් ගර්භාසයෙන් උපත්තය ලැබනකොට ඒයට වස්තුදසකේ කායදසකේ භාවදසකයකෙන් දස කලාප තුනක් ලැබුණට ඒඒ කට්ටියගේ හැටියට පැෞති කාලේ නැත්තම් පතිිසාන්දී දාං චෘතිය දක්වා අතර මැද කාලයේදී එයාලාට නියමිතේ වැඩ ආයතනාදේ වැඩෙන අවස්ථාවේදී පහළ වෙන්න පුළුවන් මට්ටමට තියෙද්දී පෙරසංසාරය කදගෙන් තියෙන කර්මවල විපාක විදිහට චක්කු සෝතය ගහන ජීවුහා කියන මේ දසක කාලාප පහළ වෙනවා. අල්පායුස්ක සත්වයෝ ඒක ටිකකාලයක් විතරා පරමාවස තියන කට්ටියත් අඩුකාලයකි මානයට පත්තිනායත් පරමාාවස ගුඩාත් තිබ්බත් ආවස අඩුකට්ටියත්. මවකුස ටිකකාලයක් ඉන්නවා. එතකොටට මවකුස සුළුකාල සීමාවක් ඒකට්ටි ඉන්නවා ඉඳලා ඒ අට්ටිය මානීයට පත්වෙනවා දැන් සමහරය මවකුස පිළිසිඳ ගන්නවා මිනිස් මවකුසේ ගත්තහම තලතල් පැහැයට තියෙන මුල් සතියේ ඒකන් පලවැනි සතියේ දීම් මවපියන්ගේ සුක්කඩිම් භ සංසේචනයන් ඇසුවට සමහරුන් එෙනවා හැබ ලේපාට දැරෙන්න්නත් කලින් අල් පාවිසි සත්‍යය මයි්ු මැරල යනවා අම්ම තාත්තට හඳුන ගන්නවත් හැකියාවක් නෑ දරුවේ කැවිල්ල මැල්ල ගියා කියලවත් මවපියෝ දන් නෙත්නැ සහර ආයුස අඩුකාට්තිය ලේපාට ැහැර න්නත් කලින්ම මැරල යනවා. දීර්ගාල්ස සත්වයෝ බොහෝකාලයක් ඉන්න පෙර කර්ම කරගෙන තියෙන දීර්ගාර්ස ජීතියන සත්වයෝ මවකුස තුළ හොඳට වැඩෙනවා. වැටල කාලයක් ඒකට ජීවත් වෙනවා හැබැයි ඒ දීර්ගාාවස තිබ්බ සමහරයගේ මොලේ හැ දෙන්න සහරයග මොලේ පොඩ්ඩ අයිතියන්නේ. ඒවාගේම තවත් සමහරකට්තිය මවකුස පහළ වෙන කොට ඉතාම කලාතුලකින් විධ විකෘතිය තත්වයන් තියෙනවා. බද්ධ දරුවන්ඉන්නව සමහර. අයගේ කුස ඇතුළේම ගෙඩියක් වගේ තියෙනවා ඒක පස්සෙ කාලෙක බාලනකො රෞුදු විසිපාතිය ගෙවිලති දවුණත් ඒකට්ටියගේ බඩවල් ලොකු වෙලා ලොකු වෙලා එනවා පරිස් මෙ පරිස්සා කළ බලා ඇති ඒකෙනා ජීවත්ත ඉද්දි තේකෙනගේ ඇගඇටලේ අර කලින් ඇතු වුණු කලලයක් ඒ විදිහයට විකෘතිය කලයක් වැටල වැටල එක ගෙඩියක් වෙලා බිහිවන අවස්ථා තියෙනවා හබැයි ඒකෙන ඉතින්දි මානයට පත්වෙනවා වි ඒෙන ඉච්චර කාලයක් ඉන්නවා හිටියත් ඒකෙන මානයට පත්වෙනවා. මේ විදිහට සත්ව ලෝකය මහා විවිධාකාරයි. විනානාප්‍ර කාණවිදිහට එකඒක්කෙනට අල්පාාවස ලැබෙනවා දීර්ගාාවස ලැබෙනවා ඒ ඒ පසු පස්සේ ඒ උදවිය පැස්කරගත්ත කර්ම තමයි තියෙන්නේ. අම්මගේ මවකුස තුළේ ගර්භාසය තුළ ටිකකාලයක් ජීවත්තන සත්පයන්ත. ඇස්සේ කන නාසය දිව කියනේ දසක රූප කලාප ඉක්ම නනුත් වැඩි කාලයක් මවකුස ජීවත්තන සත්ත්වයන්ට කල්ගත වීමනුත් පහළ වෙනවා. එකන් දීර්ගාවිස සත්වීන්ට මවකුස තුළ වැඩිකාලයක් ඉන්නකොට මවකුස තුළ අඩුකාලයක් ජීවත්වන සත්වීන්ට චක්කු සෝත ගහන්න ජීව්හා කියන දසක රූප කලාප ඉක්ම නැටම ලැබෙනවා. වකුස තුළ වැඩ කාलेයක් ඉන්න ෑ මවකුස තුළ සथ දෙක තුनाක් මාසයක් වගේ ඉන්න කට්්‍යයට ඉක්මනීම ලැබෙනවා හැබැ මවකුස තුළ මිනිස්සවාගේ මාස දහයක් තව සත්ත්ය වගේ මාසත වැඩි පමාණයක් ඒ जीීවත්තන අයගේ ඒ චකුසෝත्य ගහන जीවහා දස කලාප ලැබෙන දිනගාන තව खाල් යනවා. මනුස්සයන්ත චක්කු සෝත ගාන ජීවූහා කියන මේ දසක කලාපටික, ඒ රූප හතලිය ඒ රූප කලාප හතර ඇපිංවත්න ලැබෙන්නේ ප්‍රතිසන්ධිය සිද්ධ වෙලා එකොලොස්සවන සතිී අන්තිම දවසේ. මවකුස ප්‍රතිසන්ධිය සිද්ධ වෙලා මවකුසට බැසගෙන ඒ එෙනගේ නාමරූප ධර්ම වැඩමින් 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 පෙරකර්ම විපාක එක්. මේ චක්කු සෝත ගානජීවහා දස කලාප ලැබෙන්න්න පුළුවන් පහළවෙන්න පුළුවන් මට්ටමට එනකොට එකළස්වනසාතියේ අන්තිම දවස තමයි පහළ වෙන්නේ. හරියටම දිනගනාං කර ලකිව්වොත් මවකුස පිළි සිඳගෙන හැත්ත හත්වන දිනයේ රාත්තියේ තමයි ඒ කෙනට ලැබෙන්නේ. මේ පිළිමාඳ විධ අදහස්ථවතිය නවා කීපයක්. එතකොට හැත්ත හත්වන්දය රාතයේ තමයි ලැබෙන්න්නේ.ම මිනිස්සුන්ගේ කතාව. එච්චර කාලයක් මිනිස්සු වගේ ගඩබාසේ ගොඩකාලයක් දීවත්තෙන්නේ නැති සත්වයින්ගේ ඊට වඩා අඩු කාලයකද තමයි ඔය චක්ප සෝත ගහන ජීවහකින දසක ටික ලැබෙන්නේ. මිනිස්සුන්ට වඩා වැඩි මාස ගානක් ජීවත්තන කටතියට ඊට වඩා වැඩි දින ගානක් ගියාට පස තමයි ලැබෙන්නේ. මේ විදිහත සත්වයින්ගේ පතිසන්දිිහිත්ත උපපාදයක් සනයේ ඉඳලාම කර්මච කලාපයෝ පහල වෙනවා ඒක යන සත්පයෝ මවකුස පිළිසිඳගන්න ඒ පදිසාන්දිි විඤ්ඥානයේ වේදනා සඥා සංකාරයාන්ගක පහළ වෙනකොටම මවපිය සහ ඒ අන්ඩ ජලාපජ සංසේච ඕපාතික ඒතැන් වඩි ගැලපෙන විදියට රූප ලැබෙනවා නාම රූප ධර්මය එක්කොම එකට පහ ලැවීම වෙනවා එතකොට ඒ උපපාදයක් සනයේ ඉඳලාම කර්මජ රූප කලාප මෙ කර්මජ කලාපයෝ පහළ වෙනවා ඒ කර්මජ රූප කලාපයෝ කරමින් හටගන්න ඕන ඒව ඒවිලා විනාම් පහළ වෙනවා. දෙවන සිතේ උප්පාදක් සනේ ඉඳලා චිත්තජ රූප කලාපයෝ පහළ වෙනවා. කර්මජ රූප කලාප පහළ වෙන්නේ සත්්‍යේගේ පදිසාන්දිි හිත පටාන් ගන්න ගොට ඇ පදිසාන්දිි සිත බැස ගදදීම කර්මජ රූප කලාප පහළ වෙනවා. ඉඩ පාසි දෙවනිහිතේ ඉඳලා, දෙවනි හිතේ උපාදක්සන්ඳයේ ඉඳලා සිතනිසා පහළ වන චිත්තජ රූප කලාපයෝ පහළ වෙනවා. දෙවන හිත කියල කියන්නේ පදිසන්දියයට පස්සේ ඇතිවන බවාංග හිත. ප්‍රතිසන්දි සිතේෙන් පස්සේ ඇතිවන බවාංග හිතේ ඉඳලා චිත්තජ රූප කලාපයෝ පහළ වෙනවා. කර්මජුරූප කලාප කෙනෙට ලැබෙන්න්නේ පදසන්ධදි විඤඥානයත් එක්කමයි. සිත්තජරූප කලාපකිනෙට ලැබෙන්නේ ප්‍රතිසන්ධි විඤ්ඥානයෙන් පස්ස ඊනගට ඇතිවන භවාංගහිතේ ඉඳලා. ඒකට ප්‍රථම භවාංගහිත කියලා තමයි කියන්නේ. ප්‍රතිසන්ද පවතින ස්තිිති කාලේ ඉඳලා, රිතුජරූප කලාප පහළ වෙනවා. ප්‍රතිසන්දී විඤ්ඥානය පිහිටපු වෙලාේ ඉඳලා සිතුජරූප කලාප පහළ වෙනවා. ඕජාව ශරීරයේ පැතිරීමේ ඉඳලා ආහාජරූප කලාපයෝ පහළ වෙනවා. ඒ ආදන අම්මාගේ ශරීරයේ ලැබෙන ඒ ආහාජරස්ස ෝජාව පැතිරීමේ ඉඳලා. ආහාජරූප කලාපයෝ පහළ වෙනවා. එතකොට කම්මජරූප චිත්තජරූප පළවැනි චිත්තක්ෂණයේ සහයි දෙවැනි බවාන්ගේ ඊළඟ පළවැනි බවාන්ගේ කියන තිසදි වි්ඥානයේදී කර්මජ ඒ වගේම ඊට පරිස ඇතිවන දෙවන විඤ්ඥානයේ බවාගේ දී චිත්තජ විදිහට පහළ වෙනවා ඒ වගේම උණුසුම ඒ චිත්ජ පතිසන්දී චිත්තේ ස්थිති කාලය දම උුසුම නිසා පහළ වන රूප ලැබෙනවා ඒ වගේම අම්මාගේ ආහාර අනුභවය ලැබන රස ෝජාවය සරීරයේ පැතිරීමේ ඉඳලා ආහාජ රූප කලාපයෝ පහළ වෙනවා. ජීවිත නවක කලාපේ සත්්‍ය ශරීරවල තියෙනවා. එවුනාටෙහි පටන් ගන්නා අවස්ථාව කොයිවෙලාවෙර කියලා සඳහන් වෙන්නේ නැහැ ජීවිත නවක රූප කලාපය ශරීර පැවැත්ම සිද්ධ කරමින් සත්ව ශරීරයේ පවතිනවා. අන්දජ ජලාබුජ කියන ගර්භාසයේ උප්පාත්‍යය ලබන සත්වයීන්ට මිත්තරවලින් හනිරි ගර්භාසය උපත්න හරි ඒ අන්ඩ ජලාබුජ සත්වයන්ට ප්‍රතිසන්ධසිත උපපාදක්ෂනයේ දීම. කාය භාව වස්තු දසකතුන පහළ වෙනවා කියලයි සඳහන් වෙන්නේ. එතකොට ඒවා කර්මච කලාපයෝ. අන්ඩර් ජලාබුජ සත්තයයින්ට ප්‍රදසාන්ධි විඤ්ඥානයේ පටන්ගන්න වෙලාවෙෙනම් කායදසකේ භාාවදසකය වස්තුදසකේ ලැබෙනවා. ඒවා ඒ අයගේ පෙරසංසාරයේ කරගත්ත කර්මවල විපාක විදිත් ලැබෙනේවා. එකක හිතක උපපාද උපාද ආද ඇසන තුනේදිීම උපාතිති බංග කියන සනතුනේදීම කර්මජරූප පහල වෙනවා. प्रतिशाध ते उत्पादයක් सनयदी खाय बाාව वास्तु दैशक ඒ रूप කलाप වල ඒ पहाළ उनට පैස ඒवा ईपदම නැव न्यावती नेන है दििकටම सසිिद्ध වෙනවා प्रतिशाधि चिते स्थितिश सनयदी නැवतालත් रूप කलाप. නක් පහළ වෙනවා ප්‍රතිසාන්දිචිත්තයාගේ බංගක්ෂණයේදී අලුත් කලාපතුනක් පහළ වෙනවා මේ විදිහයට අරක දිගින් දිගටම ඇතිවන ඇතිව ඇතිවන ඇතුව ඒ විදිිය රූප කලාප විදිහයට පහළ වෙනවා මේ විදියට ඉදියට ඇතිවන සිත්වලදී උපපාද සන බංග කියන මේ සන තුනේදීම කායබාව වස්තු දසක රූප කලාපයෝ පහළ වෙවී පහළ වෙවී දිකින් දිගටම ඒ පැවැත්ම සිද්ධ වෙනවා. ප්‍රතිසන්ධී සිත පවතින කල් සනයේයේදී. ඒක උපපාදයක් සනයේදී පහළ වනු කලාපතුනට තිිතිසණයේදී පහළවෙච්ච කලාපතුනත් එකතුඋනහම කලාප නවයක් වෙනවා. ප්‍රතිසන්ධි සිත තිතික්ෂණය වෙනකොට උපපාදයක් සනයේදී, පහළවෙච්ච උපපාදයක් සනයේ ඒ කායදසක භාවදසක, වස්තු දස කියනඒ කලාපතුනට තිදක්ෂණයේදී පහ පහළ වුණනු කලාපතුනත් ඒවගේම බංගක්ෂණයේදී පහළ වනු කලාපත් එකතුනාට පස්සේ ඔක්කෝම කලාප නවයක් වෙනවා. ප්‍රතිසාදිිච ිත්තයාගේ බංගක්ෂණය වෙනකොට එතෙන්දි පහළො වුණනු කලාපතුනට උපාද තිර්ක්ෂණවදී පහළූ කලාපහ එකතුඋනහම නවයක් වෙනවා. මේ දිහත ඉස්සරහට චිත්තා සනයක් චිත්තා සනයක්පාසා පිංුවත්න පහළ වන කලාපවදට මුලින් මුලින් සනවල පහළ වුනු කලාපය එකතුන්න හම කලාාප සංඛ්‍යාව ටික ටික වැඩි වෙලා යනවා මේ විදිහත ඒ අවුනු තේරුම්ගන්න ඕනේ ඔන්න අපිට කරන් ටිකත් ගිය ඉක්මනීම දැන් අවසං කරන්න වෙනවා බැත්්‍රිය මේ චාර්ජ් ප්‍රමාණය අවසං වෙන්න කලීින් එෙකුට ම ඉක්මින් කියන්න ප්‍රතිසාධ චිත්‍යයක්ත්යක හටගත්තය කර්මජ කලාපතුන නැතිවෙල්ලා ගියාට පස්සේ ප්‍රතිසසාන්ධි චිත්තය උපදක් සනයේ දං පනස් එක් වන සනයේදී මේ ඒක දහසේ වනි බවාන්ගේ බවාාංගයක් සනය දහස්සේ වන බවාංගයාගේ ස්තිති සනය වන පට කර්මජ කලාප එකසිය පණහක් වෙනවා එක් වන සනේ වෙනකොට ඒ ඇතිව නිරුද්ධ වන කලාපාත්යක කර්මජ කලාපිටසය පනස්තුනක් වෙනවා ඉදිරි චිත්්‍යක්ෂණවල් ලුපදන කලාපතුනක් නිරුද්ධවදා කලාපතුනක් තියෙනෙහින්ද කලාප ගන්න පිළිබඳ වෙනසක් වෙන්න මේ රූප කලාපරාසියට ප්‍රථම් භවාංගයාගේ උපාදක් සනයහින්දල චිත්තයක්ගේ උපපාද සනයක් පාසා චිත්තජ කලාප එකතු වෙනවා. සෑම කලාපයක්ම තමතමන්ගේ ඇතිිතික් සදවලදී සිදුජ කලාප හටගන්නන හින්ද ඒවාත් එකති වෙනවා. මෞකසි ඉන්න සත්වයන්ගේ සදීරයට මවකුස් මව් ආදනී අම්මා අනුභවකයන ආහාරවල ෝජා පැමිණෙනවා. එතන ඉදල කලින් කිව්ව රූප සමූහයට ආහාරජ රූපර් එකතු වෙනවා. මේ විදිහයට කාමලෝකයේ සත්වයන්ගේ සරීරවල කර්මාදී පත්්‍යහත්තරයෙන් හටගන්න රූප කරාප පරම්පරාව ජීවත්ත ඉන්න කා පවතිනවා අන්තිමටිකනාම් තවටිකක් විස්තර කළ දෙන්න ඕන දැම් බැක්කිය බහිෙන්න කලින් අවසන් කරන්න වෙනවා අපේ ධමත මහත්මා. අසරැස් වන්ස හො පවතින තත්තන්න අටදය අපිද අපේ ශක්තර්්‍රමාණි මේ පින්කම්මාලා විස්සිවිත කර ගුණු අතරම සතිකපකට පසු හොබෝ මේ අද දවසම මේ දේශනා පවත්තන් ලැබීමත් වාසනාවක් මතනවා දන් ස්වාමන් වහන්සගේ ඉදුරබලන හති නිසා අපිම පිින්ක මතති නනාත්තම පිළබට සතිය බලොරත්තුම රලා හඳදත්තිකීම අපට පින්කම පවත්තන පුලොග කියලා. අද මත පිරිස තරමක් අඩු මහිතන සනිවෙතිය වෙන්න ඇති. සිල්දනම් තමගේ තවත්තුට සීපත් කරන්න ලබට සටියයත් ඉරිදා මේ සුපෘතු පරිදි අපි පිකාම් ප්‍රත්තින බව. ින්වතින හැමදිනාටම චෙරුවයි සරණයි සත්නශන් වාන්සේ පරසරන්න ස්වයන්ාන්සේ.